A second chance called tomorrow. දෙවෙනි අවස්ථාව කියලා කියනවලු හෙට දවසට. Unit 5 එකේ. Activity 1 එකේදී කියනවා study the different ways of expressing future events and actions given in your textbook. Study කරන්නලු. අවධානයෙන් බලන්නලු ඔයගොල්ලන්ට විවිධ ක්‍රම කියලා දීලා තියෙනවා future events ගැන අනාගතයේ තියෙන දේවල්, අනාගතයේ සිද්ධ වෙන දේවල් ගැන කියන්න, ඒවැක් කරන දේවල් ගැන කියන්න විවිධ ක්‍රම ටික. අන්න ඒක study කරලා Write 5 sentences describing your plans for next week. ඔයාලා යන්නලු වාක්‍ය පහක්. ඔයා ලබන සතියේදී කරන්න හිතන් ඉන්න දේවල්. සැලසුම් කරන් ඉන්න දේවල් පහක්. Remember these things in your pupils book. මතකද ඔයගොල්ලෝගේ කියවන පොතේ pupils book එකේ මෙන්න මෙහෙම දේවල් ටිකක් තිබුණා. Read the following sentences taken from the students' conversation. Pay attention to the highlighted parts. They describe future events and actions. ඔන්න future events ගැන විස්තර කරන ක්‍රමටික අපේ නැල්තිනා I'll start studying from tomorrow itself මම හෙට ඉඳලා පාඩම් කරන්න පටන් ගන්නවා Let's have a plan and start studying from tomorrow අපි සැලසුමක් හදාගෙන හෙට ඉඳලා පාඩම් කරන්න පටන් ගමු That's what we are going to do from tomorrow අන්න ඒව තමයි අපි හෙට ඉඳලා කරන්න පටන් ගන්න ඉන්නේ ඊළඟට learning point එකේදී ඔයගොල්ලන්ට දුන්නා talking about future events කියලා You can use the following different structures to describe future events. මෙන්න මේ පහල පෙන්නලා තියෙන structures. ඒ කියන්නේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන් ක්‍රම, verbs, ක්‍රියාපද භාවිතා කරන්න පුළුවන් ක්‍රම වලින් අපිට future actions අනාගතය ගැන කියන්න පුළුවන්. එකක් තමයි simple future එකෙන්. එහෙම නැත්නම් simple prediction කියලාත් කියනවා ඒකට. සරල අනාගත කාලය. ඔන්න බලන්නකෝ උදාහරණේ. The children will go to the park at the weekend. Will go again will කියන helping verb එකත් එක්ක plural verb එකක් බහුවචන ක්‍රියාපදයක් තමයි තියන්නේ හැම වෙලේම මේ පැත්තට subject එක singular ආවත් will කියන වචනේ ආවනම් අනිවාර්යයෙන්ම verb එක තියන්න ඕනි plural වලින් බහුවචනේ ඊළඟ එක තමයි future continuous වලින් ඒ කියන්නේ an action in progress in the future අනාගතයේ සිද්ධ විය හැකි සිද්ධ වෙමින් පැවතිය හැකි දේවල් ගැන තමයි අපි මේ කතන්දරේදී කියන්නේ බලන්නකෝ චෙනිතා will be studying for his exam the whole of the next week චෙනිතා මේ ඉගෙන ගනිමින් ඉඳීලු එයාගේ විභාගයට ලබන සතිය පුරාවටම ඒතර will be එක studying will විතරක් නෙමෙයි තියෙන්නේ will be එනම් will be තියෙනකොට එන්නේ verb එකේ ing වලින් verb එකේ නෝ ඒක ing වලින් තමයි තියන්නේ අපි ඊළඟ එක තමයි simple present tense එකේදී time tabled event අපි මේ සාමාන්‍ය කාල රාමුවක් හදලා තියෙන දේවල් ගැන කතා කරනවා simple present tense එකෙන් The train leaves at 10 o'clock. හැමදාම කෝච්චිය යන්නේ මේ වෙලාවට. එහෙනම් අපිට කිව්ව හැකි කෝච්චිය යන්නේ 10ට. ඒක leaves. ඒකට singular plural අනුව verb එක වෙනස් වෙනවා. මෙතෙන්ට එන්නේ singular subject එකක් නම් verb එක singular වෙනවා. මෙතෙන්ට එන්නේ plural subject එකක් නම් verb එක plural වෙනවා. ඊළඟට අපිට පුළුවන් be plus going to plus verb stem prediction based on present evidence prediction අනාවැකියක් කියනවා හැබැයි base වෙලා තියෙන එකට පාදක වෙලා තියෙන present evidence වර්තමානයේ පවතින තොරතුරු. එතකොට එන්නේ be කියන helping verb එක is am are ඒවා. ඊළඟට going to කියන වචනේ එනවා to වලින් පස්සේ verb stem කියන්නේ verb එක plural වලින් එනවා. බලන්නකො look at the dark clouds බලන්න අඳුරු වලාකුළු දිහා It is going to rain. දැන් වහිනයි හදන්නේ. නං අපි මේ දෙයක් දැක්ක වර්තමානයේ තියෙන දෙයක් දැකලා අනාගතේ මෙන්න මේක විය හැකියි කියලා අපි කියනවා. ඊළඟ එක තමයි present continuous වලින් අනාගතය ගැන කියන්න පුළුවන්. ඒ කියන්නේ arrangements ගැන අපි කතා කරනවා. අපි සැලසුම් කරලා තියෙන දේවල් ගැන කතා කරනවා. They are moving to a new house next week. ඔවුන් අලුත් ගෙදරට යනවා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. ලබන සතියේදී එතකොට is am are එක verb ing තමයි මෙතන තියෙන්නේ. Activity 2 එකේදී කියනවා form questions to get the underlined parts as answers. මේ අන්ඩර්ලයින් කරලා තියෙනක තමයි උත්තරයට එන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේ දීලා තියෙන ඉතුරු කොටස් ප්‍රශ්නට යොදා ගන්නත් පුළුවන්. නම් පළවෙනි එකේදී තියෙන who කියලා ප්‍රශ්නේ අහන්න ඕනි. ගණේෂ් කියනක උත්තරයට එන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට අහුව හැකි කවුද කෝවිලට ඊයේ ගියේ කියලා. ඊළඟ එකේ කියනවා where වලින් question එක පටන් ගන්න අපි කොහේද කියන එකක් ගැන එහෙනම්
ඔන් ද ටේබල් කියලා උත්තරේ එන්න ඕනි. කොහේද ඔයා ඒක තිබ්බේ කියලා අහන්න පුළුවන්. ඒතර උත්තරේ දෙනවා මම ඒක තිබ්බේ මේසෙ උඩ. නැ why කියන්නේ ඇයි කියන එක. why වලින් පටන් අරගෙන because I am tired කියන එක උත්තරයට ගන්න ඕනි. ඇයි එහෙනම් ඔයා නිදාගන්නේ? ඇයි ඔයා දුකින් වගේ? ඇයි ඔයා අමාරුවෙන් වගේ? ඔයගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට what කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් an accountant කියන එක උත්තරයට එන්න ඕනි. profession එකක් මේක, job එකක් මේක. එහෙනම් අපිට උත්තරේ මේක ගන්න නම් එයා මොකද කරන්නේ? නැත්නම් එයා කවුද කියන එක අහන්න පුළුවන්. ඕගොල්ලෝ අහලා ඇති පුංචි කාලේ අපෙන් අහනවා who is your father කිව්වහම අපි තාත්තගේ නම කියනවා. එතකොට තාත්තගේ job එක ගැන අහනකොට අපි ක්‍රමයක් භාවිතා කරනවා. is your father. ඔන්න බලන්න. when කවද්ද දවසක් දිනයක් ගැන අපි දැනගන්නේ. එහෙනම් tomorrow කියලා උත්තරේ දීලා තියෙනවා. I will go to the post office කියලා ඉවර කරනවා. එහෙනම් කවදද ඔයා post office එකට යන්නේ කියලා අහන්න පුළුවන්. 33 එකේදී කියනවා think of an event or exhibition that you have participated. write a paragraph describing the experience. ඔයා සහභාගී වෙච්ච මොකක් හරි ඉස්සව්වක් එහෙම නැත්නම් ප්‍රදර්ශනයක් ගැන කල්පනා කරලා ඔයාට ලියන්න ලෝ පුංචි විස්තරයක් ඒ ලැබපු අත්දැකීම ගැන. you may include the following. ඔයා ඇතුළත් කරන්න ඕනි මෙන්න මේ දේවල් ගැන. Where the event or exhibition was held, who you went with, when the event or exhibition was held, things you saw, how you felt. කොහෙද ඒ අවස්ථාව නැත්තම් ප්‍රදර්ශනය පැවැත්වුවේ? කවුද ඔයත් එක්ක ගියේ? කවදද ඒක පැවැත්වුවේ? මොනවද ඔයා දැක්කේ? මොනවද ඔයාට දැනුනේ කියන දේවල් ටික පැරග්‍රාෆ් එකක් විදිහට ලියන්න ඕනි මේක. Activity 4 එකේදී කියනවා write a letter to your friend describing an event that was held recently in your school. include the following. the event, when it was held, how you helped or how you participated, how you felt. ලියුමක් ලියන්නලු යාගේ යාළුවෙක්ට විස්තර කරන්නලු අවස්ථාවක් මෑත කාලයක වාගේ පාසලේ පවත්වපු. එහෙම දෙයක් හිතලා ලියමු. මෙන්න මේ දේවල් අතුල් කරනවලු. මොකද්ද ඉවෙන්ට් එක? මොකද්ද ඒ අවස්ථාව? ඕගොල්ලෝට චිල්ඩ්‍රන්ස් ඩේ ගැන, එහෙම නැත්නම් ටීචර්ස් ඩේ ගැන, ප්‍රයිස් ගිවිං එකක් ගැන, ඒ ඕනි දෙයක් ගැන හිතලා ලියන්න පුළුවන්. when it was held කියන්නේ කවද්ද ඒක පැවැත්වුවේ කියලා කියන්න ඕනේ. ඔයා කොහොමද ඒකට උදව් කළේ? නැත්නම් ඔයා කොහොමද ඒකට සහභාගී වුණේ කියන එක කියන්න ඕනේ. ඔයාලට මොකද්ද දැනුනේ කියන දේ කියන්න ඕනේ. යාළුවෙක්ට ලියුමක් ලියනකොට පර්සනල් ලෙටර් එකක්ද, එහෙම නැත්නම් ඔෆිෂියල් ලෙටර් එකක්ද ලියන්නේ කියන එකත් පොඩ්ඩක් ඔළුවට ගන්න ඕනි. එතකොට personal data එකක් ලියනකොට format එක කොහොමද කියලාත් මතක් වෙන්න ඕනි. 5. find synonyms for the following word from the passage the history of footwear. synonyms හොයන්න. ඒ කියන්නේ similar words නැත්නම් සමාන පද හොයන්නලු. variation, came, extremely, fixed, flourishing. variation කියන වෙනස, came කියන මොන හරි දෙයක් ආවා වුණා වගේ අදහසක්. ඊළඟට extremely කියලා කියන අතිශයින් කියන එක. fixed කියන්නේ එක නියතෙම්ම සිද්ධ වෙච්ච දෙයක් නැත්නම් නියතයි කියන එක. flourishing කියනවා සමෘද්ධිමත් වැඩි දියුණු වෙනවා ඒ වගේ අදහසක්. එහෙනම් ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ මෙන්න මේ ලෙසන් එකේද history of footwear ලෙසන් එක කියවලා මේක අපි කළා. එතකොට මේකෙදි මම අමාරු වචනවල තේරුම් එහෙම දීලා තියෙනවා. එහෙනම් හොයන්න පුළුවන් අර අපි දීපු වචන වලට සමාන synonyms වචන. සමහර වෙලාවට එකට වැඩිය තියෙන්නත් පුළුවන් synonyms. ඒවා හම්බ වෙනවා ලියන්න ඕගොල්ලෝ. එන ඇක්ටිවිටි 6 එකේදී කියනවා write the following sentences in passive form. නම් මේ දීලා තියෙන වාක්‍ය පහම ඕගොල්ලෝ passive වලට හදලා ලියන්න ඕනේ. මතක් කරගන්න passive හදනකොට active voice and passive voice. ඔන්න ඉනිෂියලි අපේ කට්ටිය තව බය වෙන topic එකක් මාතෘකාවක්. passive අම්මෝ passive. ඔමන අපේ කට්ටිය කියන්නේ නේද? හැබැයි පුතේ මේක තේරුම් ගත්තට පස්සේ හරිම ලේසි දෙයක්. පොඩි පොඩි දේවල් ටිකක් විතරයි අපිට මතක තියාගන්න තියෙන්නේ. active voice කියන්නේ කර්තෘකාරක. ඒ කියන්නේ simple sentence එකක් දුන්නහම සරල වාක්‍යයක් දුන්නහම අපිට ඒකේ කර්තෘ එහෙම නැත්නම් subject එක එහෙමත් නැත්නම් අපි කියනවා ක්‍රියාව කරන්නා හොයාගන්න පුළුවන් නේ. එහෙනම් active voice වලදී ක්‍රියාව කරන්නා මූලික වෙනවා. ඒ කියන්නේ subject එක තමයි මෙතන ලොක්කා. බලන්නකෝ she makes cake කියන වාක්‍ය ගත්තොත් she subject එක ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා කර්තෘ makes makes කියන්නේ verb එක. එහෙම නැත්නම් මම මෙතෙන්දී පොඩ්ඩක් විශේෂ කරලා කියනවා simple present tense verb එක මේ ක්‍රියාව. ඊළඟට object එක තමයි cake. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදය. එහෙනම්
පැසිව් වොයිස් කර්ම කාරකවලදී වෙන්නේ කර්මය මූලික වෙනවා. ඒ කියන්නේ අපේ පෙර කර්ම නෙමෙයි මේ. verb එකේ sorry අපේ තියෙන සෙන්ටෙන්ස් එකේ තියෙන ඒ කියන්නේ වාක්‍යයේ තියෙන කර්මය එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක එනේ ඇක්ටිව් වොයිස් වාක්‍යයේ තිබූ ක්‍රියාව කරන්නාට යටත්ව සිටි ඔබ්ජෙක්ට් එක තමයි මේ මූලික වෙන්නේ පැසිව් වොයිස් වලදී. එතකොට she makes cake කියන සෙන්ටෙන්ස් එක අපිට පැසිව් වලින් ලියනකොට cake is made by her කියලා ලියන්න පුළුවන්. අපිට මෙන්න මේ වාක්‍ය හදාගන්න ස්ටෙප්ස් ටිකක් පොඩි පියවරවල් ටිකක් තියෙනවා. ඔන්න ඒ පියවරවල් ටික මතක තියාගෙන මෙන්න මේ verb එක මෙතන තිබිච්ච verb එක මෙතෙන්ට එනකොට වෙනස් වුණේ කොහොමද කියලා ඊළඟට මෙතන තිබිච්ච කෙනා මෙතන තිබිච්ච නැත්නම් මෙතන හිටපු කතෘ මෙතෙන්ට එනකොට කොහොමද වෙනස් වෙන්නේ කියලා මතක තියෙනවා නම් active voice passive voice කියන්නේ magic එකක් නම් නෙමෙයි. එහෙනම් අපි බලමු මූලික නීති ටික. Basic rules of active voice to change passive voice. Active voice වාක්‍ය කොහොමද passive voice කරන්න කියලා තියෙන මූලික නීති ටික අපි එහෙනම් හඳුනාගමු. Okay, first thing is to find subject, main verb, object of the given sentence. ඒ කියන්නේ අපිට දෙන වාක්‍ය subject එක නැත්නම් is main verb එක ප්‍රධාන ක්‍රියාපදය verb we කර්මය එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක o svo අපිට වාක්‍යයක හොයාගන්න පුළුවන් නම් අපේ පළවෙනි පියවර සාර්ථකයි. අපි සබ්ජෙක්ට් එක හොයාගත්ත ක්‍රියාව කරන කෙනා ක්‍රියාපදය හොයාගත්ත verb එක ක්‍රියාවට යටත් වෙච්ච ඉතින් ඔබ්ජෙක්ට් එක කර්මය අපි හොයාගත්තා. සෙකන්ඩ් ස්ටෙප් අපිට දෙවෙනියට කරන්න තියෙන්නේ convert object into subject. ඒ කියන්නේ o එක අපි s එක බවට හරව ගන්න ඕනේ. ඔන්න අපි ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක කරනකොට ඒ කියන්නේ o එක අපි s එක තියෙන තැනට ගේනකොට මෙන්න මේ සිම්පල් c එක අපි කැපිටල් කරනවා. මොකද අපි සෙන්ටෙන්ස් එකක් කියන්න පටන් ගන්නනේ කැපිටල් ලෙටර් එකකින්. ඒ නිසා අනිවාර්යයෙන්ම first letter should be capital. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. අපි k ගත්තා එහෙනම් ඔන්න මුලට ඔබ්ජෙක්ට් එක ගත්තා මෙතෙන්ට. third step according to the tense use the helping verb or the auxiliary verb. auxiliary verb එක කියන්නේ helping verb එක කියන්නේ එකම දේ. ඒතොර අපි tense එක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට verb එකක් දැක්කහම ක්‍රියාපදයක් දැක්කහම ඒක අයිති වෙන tense එක අපි දන්නවා tenses 12ක් තියෙනවා ඉංග්‍රීසි වල. එහෙනම් ඒ මොන tense එකටද අයිති වෙන්නේ කියන දේ දැනගන්න මතක් වෙන්න ඕනේ. එතකොට ඒ tense එක අනුව තමයි අපි helping verb should be get according to the new subject. helping verb එක තීරණය කරන්නේ tense එක අනුව. ඒ වගේම තමයි helping verb එක අපි ගන්නකොට new subject එක අපි ගත්තු අලුත් subject එක අනුව ඒක singular ද plural ද කියන දේ අනුව තමයි අපි helping verb එක තියන්නත් ඕනේ. එහෙනම් අපි ගත්තු sentence එකේ makes කියන්නේ verb එක. එහෙනම් makes සමාන වෙනවා does make වලට. පොඩි ගණිත කර්මයක් මෙතනක් තියෙන්නේ. makes එකේ s එක සමාන වෙනවා does එකට. එහෙනම් does එකත් එක්ක එකතු වෙලා තමයි make කියන වචනේ හැදිලා තියෙන්නේ. makes කියන වචනේ හැදිලා තියෙන්නේ. එහෙනම් do does එන්නේ simple present tense වලට singular වලට කියලා මතක් වුණා නම් ඕගොල්ලන්ට අපිට මෙන්න මේ විදිහට chart එකකින් මෙන්න මේ වගේ චක්‍රය වගේ දෙයක් මතක තියාගන්න පුළුවන් වුණොත් හරිම ලේසියෙන් passive voice වලදී අපිට ඕනි කරන helping verb එක හොයාගන්න පුළුවන්. simple present tense වලදී active voice එකේ main verb එක ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදය අපිට හොයාගන්න පුළුවන් නම් දැක්ක ගමන් බැරි. මම දැන් උදාහරණයක් ගත්තේ makes නේ. එහෙනම් හදනවා කියන එක makes කියන වචනේ තිබුණොත් අපිට තග්ගාල මතක් වෙන්න ඕනේ does make තමයි කියලා. make කියන වචනේ තිබුණොත් do plus make එහෙම නැත්නම් do එක්ක make එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. එහෙනම් ඒක simple present tense කියන මතක් වෙන්න ඕනේ. එහෙම මතක් වුණොත් ඔයා මතක තියාගන්න ඕනේ තවත් දෙයක් තමයි simple present tense එකේදී helping verb එක passive වලට එන helping verb එක එතන තියෙන අපි අලුතෙන් හදාගත්තු subject එක singular plural අනුව am is are එක verb එක ක්‍රියාපදේ past participle කියන්නේ මේ ක්‍රියාපදේ past participle form එකෙන් තමයි අපි තියන්නේ. එහෙනම් past participle එක තමයි make වල made am made is made are made කියන්න පුළුවන් අපිට.
ඈම් නම් එන්නෙම නෑ මොකද පැසිව් වලදි කවදාවත් I කියන කෙනා වාක්‍යයේ මුලට එන්න විදිහක් නෑ ඒකට ඉතින් අපි ඈමීසා කියලා අර කතාවට කියන නිසා ඒකත් මතකේ තියාගත්තට වරදකුත් නැහැ එහෙනම් අපි දැක්කොත් එහෙම active voice verb එකේ verb එක තියෙන ing වලින් නම් ඈමීසා කියන helping verbs තුනෙන් එකකුත් එක්ක verb එක තියෙන ing වලින් නම් අනිවාර්යයෙන්ම අපිට මතක් වෙන්න ඕනේ ඒක present continuous වාක්‍යයක් කියලා කරමින් ඉන්න දෙයක් එහෙනම් අනිවාර්යයෙන්ම අපේ passive වලදී helping verb එක am is are එක ඒ කියන්නේ අලුතෙන් තියෙන මේ subject එක තමයි අදාළ වෙන්නේ ඒක අනුව being කියලා වචනයක් එකතු වෙලා past participle වලින්මයි අපි verb එක තියාගන්නේ අනිත් එක තමයි has have වචන දෙකෙන් එකක් එක්ක past participle වලින් නම් verb එක තියෙන active voice වලදී ඒ කියන්නේ has made have made කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක present perfect tense එකට තමයි අයිති වෙන්නේ එහෙනම් present perfect වලදී has have එක been එකතු වෙලා past participle වලින් තමයි verb එක තියෙන්නේ අනිත් දේ තමයි active voice වලදී has been verb by ing එහෙම නැත්නම් have been verb by ing ඒ කියන්නේ has been making හරි have been making හරි ing වලත් එක්ක been එකකුත් තිබිලා has have තිබුණොත් ඒක present perfect continuous tense එකට අදාළ වාක්‍යයක් කියලා ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනි අනිත් දේ තමයි කොයි වෙලාවකත් present past future perfect continuous වලදී passive වලට ඒ වාක්‍ය හරවන්න බෑ අපිට එහෙනම් අපේ made වගේ වචනයක් තිබුණොත් අපිට ඒ කියන්නේ past tense එකෙන් අපිට මතක් වෙනවනේ made කියලා කිව්ව ගමන් තනියෙන් made කියන එක තිබුණොත් ඒක සමාන වෙනවා did plus make වලට did එකතු කිරීම make වලට ඒ කියන්නේ simple past වලට අයිති වෙන්නේ එතන simple past tense එකේ active voice verb එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම was were දෙකෙන් එකක් එක්ක verb එක past participle වලින් තමයි passive වලදී තියෙන්න ඕනේ එහෙනම් was made හරි were made හරි වෙනවා ඊළඟට was were දෙකෙන් එකක් එක්ක verb ing ක්‍රියාපදය ing වලින් තිබුණොත් ඒක past continuous වෙනවා එහෙනම් past continuous එක අපි passive වලදී was being made හරි were being made හරි ඒ කියන්නේ was were දෙකෙන් එකක් එක්ක being 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 එකතු වෙලා ඒකට verb එක past participle වලින් තියෙනවා මෙතනදී මිච්ච verb එකේ past participle එක අපි හදා ගන්නවා had එකත් එක්ක verb past participle තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම past perfect tense වලට අයිති වෙනවා ඒ කියන්නේ had made වගේ වචනයක් තිබුණොත් එහෙමනම් past perfect tense එක passive voice වලදී helping verb එක had been එක verb එක past participle වලින් තියෙන්න ඕනි හැම වෙලේම verb එක නම් past participle මෙතනදී අපිට හම්බ වෙන verb එක ඒක past participle වලින් තමයි අපි passive වලදී තියන්නේ එහෙනම් had been එක verb ing ඒ කියන්නේ had been making වගේ දෙයක් තිබුණොත් verb එකක් තිබුණොත් එහෙනම් ඒක past perfect continuous වෙනවා මේ past perfect continuous එහෙනම් ඒ වගේ වට passive කරන්න බෑ ඒ වාක්‍ය will එක verb base එකේ ඒ කියන්නේ verb එකේ plural form එකේ will make වගේ වචනයක් ඒ කියන්නේ will එක verb base verb එකක් තිබුණොත් ඒක simple future එකක් කියලා අපි හඳුන ගන්නවා simple future tense කියලා නැත්නම් simple future tense වලදී passive voice helping verb එක අනිවාර්යෙන් will be එක verb එකේ past participle වෙනවා එහෙනම් will be made වෙන්න පුළුවන් will be එක verb by ing ඒ කියන්නේ will be making වගේ අපිට තිබුණොත් future continuous tense එකට අදාළයි කියලා අපි හොයා ගන්නවා ඒවා passive voice වලට හරවන්න බෑ will have එක verb past participle ඒ කියන්නේ will have made වගේ වචනයක් තිබුණොත් අපි future perfect tense වලට අයිති කියලා හඳුනා ගන්නවා ඒක passive වලදී will have been එක verb past participle එවනම් will have been made වෙන්න පුළුවන්
active voice එකේ verb එක will have been එක verb by ing. ඒ කියන්නේ will have been making වගේ තිබුණොත් අපිට පුළුවන් ඒක future perfect continuous වලට අයිති active voice sentence එකක් කියලා හඳුනා ගන්න. එහෙම වුණොත් ඒවටත් passive නැහැ කියලා අපිට මතක තියෙන්න ඕනේ. මෙන්න මේ දේත පොඩ මතකයේ තියාගන්න ඕනේ. Active voice tenses 12ක් තියෙනවා. හැබැයි passive voice තියෙන්නේ 8යි. එහෙනම් අපි මේ verb එකේ මේක singular present singular කියලා හඳුනා ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම cake කියන්නේ singular noun එකක්. ඒ නිසා අපි helping verb එක is කියලා තියනවා මේක singular නිසා. එහෙනම් make වල past participle verb එක made. එහෙනම් අපි cake is made කියලා third step එකේදී මේ ගන්නට හදා ගන්නවා. ඊළඟට by කියන preposition එක passive වලදී තිබිය යුතුම preposition එකක්. කේක් සාදනු ලබන්නේ විසින් කියන එක තමයි මෙතන by වලින් කියවෙන්නේ. එහෙනම් අපේ final step එක තමයි අවසානම අදියර තමයි convert the subject into object. ඒ කියන්නේ s into o. අපේ active voice sentence එකේ තිබිච්ච subject එක අපි object එක බවට පත් කරනවා. ඒ කියන්නේ අනුක්ත කරනවා. උක්තය අනුක්ත කරනවා අපි. නම් බේසිකලි අපි මතක තියාගන්න මූලිකව මතක තියාගන්න ඕනේ SO වෙනකොට subject එක object එක වෙනකොට මෙන්න මෙහෙම වෙනස් වෙනවා කියලා. I me වෙනවා, we us වෙනවා, you වෙනවා, they them වෙනවා, he him වෙනවා, it වෙනවා, who whom වෙනවා. හොඳට බලන්න මන් දීලා තියෙන spellings. Capitals වලින් තියෙන පළවෙනි අකුරු ටික simple වෙනවා. හේතුව මේවා වාක්‍යයේ අගටයි යෙදෙන්නේ. එහෙනම් අපේ she makes cake කියන active voice example එක අපිට passive කරගන්න පුළුවන් මෙහෙම. Cake is made by her. අවසානයේ අපිට මෙන්න මෙහෙම දෙයක් මතක තියාගන්න පුළුවන් නම් මේක එච්චර අමාරු මැජික් එකක් නෙමෙයි. 33 එකේදී කියනවා think of an event or exhibition that you have participated. Write a paragraph describing the experience. ඔයා සහභාගී වෙච්ච මොකක් හරි ඉස්සව්වක් එහෙම නැත්නම් ප්‍රදර්ශනයක් ගැන කල්පනා කරලා ඔයාට ලියන්න ලෝ පුංචි විස්තරයක් ඒ ලැබපු අත්දැකීම ගැන. You may include the following. ඔය අතුලත් කරන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන. Where the event or exhibition was held. Who you went with. When the event or exhibition was held. Things you saw. How you felt. කොහේද ඒ අවස්ථාව නැත්නම් ප්‍රදර්ශනය පැවැත්වුවේ? කවුද ඔයත් එක්ක ගියේ? කවදද ඒක පැවැත්වුවේ? මොනවද ඔයා දැක්කේ? මොනවද ඔයාට දැනුනේ කියන දේවල් ටික පැරග්‍රාෆ් එකක් විදිහට ලියන්න ඕනි මේක. ඇක්ටිවිටි 4 එකේදී කියනවා write a letter to your friend describing an event that was held recently in your school. Include the following. The event, when it was held, how you helped or how you participated, how you felt. ලියුමක් ලියන්නලු ඔයාගේ යාළුවෙක්ට විස්තර කරන්නලු අවස්ථාවක් මෑත කාලයක ඔයාගේ පාසලේ පවත්වපු එහෙම දෙයක් හිතලා ලියමු. මෙන්න මේ දේවල් අතුල් කරනලු. මොකද්ද ඉවෙන්ට් එක? මොකද්ද ඒ අවස්ථාව? ඔගොල්ලෝට චිල්ඩ්‍රන්ස් ඩේ ගැන, එහෙම නැත්නම් ටීචර්ස් ඩේ ගැන, ප්‍රයිස් ගිවිං එකක් ගැන, ඒ ඕනි දෙයක් ගැන හිතලා ලියන්න පුළුවන්. When it was held කියන්නේ කවද්ද ඒක පැවැත්වුවේ කියලා කියන්න ඕනේ. ඔයා කොහොමද ඒකට උදව් කළේ? නැත්නම් ඔයා කොහොමද ඒකට සහභාගී වුණේ කියන එක කියන්න ඕනේ. ඔයාට මොකද දැනුනේ කියන දේ කියන්න ඕනේ. යාළුවෙක්ට ලියුමක් ලියනකොට පර්සනල් ලෙටර් එකක්ද එහෙම නැත්නම් ඔෆිෂියල් ලෙටර් එකක්ද ලියන්නේ කියන එකත් පොඩ්ඩක් ඔළුවට ගන්න ඕනි. එතකොට පර්සනල් ලෙටර් එකක් ලියනකොට ෆෝමැට් එක කොහොමද කියලාත් මතක් වෙන්න ඕනි. The instructional manual of using a printer. If the printer is not working, check the three lights. If error one bulb is lit, your paper may be jam or your toner cartridge may be empty. If the light for tray 1 is lit, paper must be added to tray 2. If the light for tray 2 is lit, the main tray may be empty. If none of the lights are on and the printer does not work, you have to check power supply.
If there is no problem with the power supply, you have to get the help of a technician.